සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත් මම නජිත් මාතරකේ මම මල්කියුඩල මත ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත හිටපු ජනපති මාධ්‍යයට කරන තර්ජන අගමැති හෙලා දකි අතරමන් වූ සෝමාලියා දිවරයන් පිරිසක් මෙරට නාවික හමුදාවෙන් මුදා ගැනීම මෙක්සිකෝවේ පිපිරීම් දෙකකින් 24ක් මරුට හිටපු ජනාධිපතිවරයා දැන් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ටද තර්ජනය කිරීම ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මාධ්‍යවේදීන්ට සිදු කරන මෙවැනි තර්ජන දැඩි ලෙස හෙළා දකින බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කර ගන්නවා එහි සිටින අප නියෝජිත ඖෂධ ප්‍රියංකර අද පෙරවරු 10ට කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා ඉන්පසු එළමි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ මින්තර අයවැයකින් යම් මුදලක් වෙන් කළ විට එම ආයතන එකී මුදල වර්ෂ අවසානයේ කෙසේ හෝ ඉවර කිරීමට සෑදූ බවයි නමුත් වර්තමාන රජය එසේ නොකරන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා මේ වර්ෂය තුල පළ දසකෝටියක් වවන බවත් අස්සැන්න නවතික කර්මාන්ත ශාලා පවනක් සාදා පළක් නොවන බව අමාත්‍ය දයා ගමගේ මහතා තවදුරටත් ප්‍රකාශ කරා රජයේ මුදල් නාස්ති නොකර අපි වැඩ කරන බවත් ප්‍රාථමික කර්මාන්ත දියුණු කිරීම සඳහා මිලියන 2000ක් වෙන් කර ඇති බැවින් බය නැතුව ඉදිරි සැලසුම් සකස් කර වැඩ කිරීමට හැකි බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලැබුවා ඉතින් ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දීම නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මේ රජයේ මාධ්‍ය නිදහස ඇති කළ බවයි අපය ආරක්ෂා කරනවා අපි මාධ්‍යවේදීන් වෙත එල්ලවන තර්ජන වලට විරුද්ධයි හිටපු ජනාධිපතිතුමා එක ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කර මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ආරම්භ කර ඇති බව ඒ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කළ බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා එම නිසා මේ කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පැමිණ ප්‍රකාශයක් ලබා දිය යුතු බව තවදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා ඉන්පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කතානායකතුමාගෙන් අසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර කුමක්ද යන්නයි ඒ සඳහා පිළිතුරු ලබා දුන් කතානායකරු ජයසිරි මහතා ප්‍රකාශ කර සිටියේ තමාට ඒකාධිපතියෙක් විය නොහැකි බවයි තමන් නීත්‍යානුකූලව ක්‍රියා කරන බවත් සියලු කාරණා තමා විසින් නීතිපතිතුමා වෙත යවා ඇති බවයි තවදුරටත් කතානායකතුමා ප්‍රකාශ කර සිටියේ තමන් පක්ෂනායක තීරණ අනුව ක්‍රියා කරන බවයි නීතිපති තීරණය ලද වහාම පක්ෂනායක රැස්වීමක් පවත්වා ඉක්මන් තීරණයක් ගන්නා බව කතානායකරු ජයසිරි මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා ඉන්පසුව සභාව කල්තැබීමේ යෝජනාවක් ගෙන එමින් එම්.ඒ. සුමන්තිරන් මහතා යෝජනා කර සිටියේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහෝසි නොකර ඉක්මනින් ඡන්ද විමසීමක් පවත්වන ලෙසයි මෙයයි පාර්ලිමේන්තුවේ තත්ත්වය ඉදිරි තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු මම සමු ගන්නවා මම ඖෂධ ප්‍රියංකර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට අස්කිරි පාර්ශවයේ අනුනායක හිමියන් හිට්ලර් පාලනයක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට කළ අනුශාසනාව පිළිබඳ ප්‍රබල සමාජ විරෝධයක් එල්ල වුණා. එවැනි පාලනයක් මෙරටට කිසිසේත් ගැලපෙන්නේ නැති බව බොහෝ දෙනාගේ අදහසයි. ලෝක ඉතිහාසයේම අපි දැක්කා හිට්ලර්ලා බිහි වෙනකොට හිට්ලර්ලාට මුහුණ දෙන්න හිට්ලර්ලාට අභියෝග කරන්න ස්ටැලින්ලා බිහි වෙනවා වින්ස්ටන් චර්චිල්ලා බිහි වෙනවා බිහි වෙලා මොකද කළේ මුළු ලෝකෙම ලේ ගංගාවක් බවට පත් කළා මනුෂ්‍ය ඝාතනයන්ගෙන් තමයි ලෝකය කෙලවර වුණේ ශිෂ්ටාචාරය ඉදාම අඳුරු යුගයකට ගෙනිච්චා මේ හිට්ලර්ලා ස්ටැලින්ලා චර්චිල්ලා එකතු වෙලා මේ සියල්ලක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එක පැත්තකින් හිට්ලර් මතු වෙනකොට අනෙක් පැත්තෙන් ඒ හා සමාන ආඥාදායකත්වයක් මිලිටරි වාදයක් ත්‍රස්තවාදයක් මතු වෙනවා හැමදාම ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් මේක 2015 ජනවාරි 8 වෙනිදා පරාජය කළේ මෙන්න මේ අනතුර ඊළඟ ජනාධිපති හැටියටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරන්න කටයුතු සංවිධානය වෙනවා කියන එක අපි විශ්වාසයෙන් කියනවා අපිට අවශ්‍යයි මේ රටේ ඒකීයත්වය රකින රට ගොඩනගන රට ආරක්ෂා කරන පැහැදිලි බෞද්ධ නායකයෙක් අපිට හිට්ලර්ගේ පාලනයක් ආයි අවශ්‍ය නැහැ කියන එක අපි විශ්වාසයෙන් කියනවා
බුද්ධ ධර්මය තුලින් දැහැමි පාලකිකයෝ දැහැමි මානව හිතවාදී පුද්ගලයෙක් කරනවා බලය රැක ගැනීම සහ වැඩි කර ගැනීම වෙනුවෙන් ඝාතන කරපු චන්දාශෝක රජතුමා ධර්මාශෝක වුණා එතුමාගේ පුතණුවන් වන මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපිට බුදු දහම රැගෙන ආවේ ඒ ධර්මය නිසා අපේ රජවරු දැහැමින් සෙමෙන් මේ රට පාලනය කළා මිස අන්තවාදී ලේපිපාසික ඉඩියමින්ලා බොකාසොලා හිට්ලර්ලා වගේ අය වුණේ නැහැ මේක තමයි වැදගත් मुहूर्ते अतर मंगव सिटी सोमालियानु देहवरण पिरिसक पेरा कैनीमेट नाविक हमुदावट हैकिपोना सोमालिया देवरें तुंदिने कुरेगत यात्रावक दकुनु मुदेदी अतर मंगव सिटेत्ते यात्रावे सिदवु कार्मिक दोष्याक हेतुवेनुई गाले सिट नाविक सेतपुम देसियाक तुर मुहूर्तेदी मेम देवरें पिरिस देख कैनीमेट गालिन मुहुदुगिय देवर यात्रावकट हैकिवी तिबेनवा मेहिदी श्रीलंका देवरेंगेन सोमालिया देवरें उदाउविल्ला तिबेनवा श्रीलंका दीवरेन दकुनु नाविक विधान कदवुरट मेबव देनुं दीमेन अनतुरुव नाविक हमुदाव मेहुम आरंभ कला नंदमित्र नौकावरेगत नाविक हमुदा निलदारीन सोमालिया दीवरेन पिरिस बेरागेन वेडदुर विमर्शन सदहा गाल्ल वराय पोलीसियट भार दीमटई कटयुतु कले एम दीवरेन गाल्ल करापिटिय रोहलट एतुलत कर सिटिनवा हेट उदयसन नवे सिट सवस हय दक्वा पय नवेक कालयक कोलंब प्रदेश किहिपेकट जलसपेयुम अतिटुवन बव जातिक जलसंपादन हा जलवाहन मंडलय संधान करनवा कोट्टे महानगर सभा बल प्रदेश सह कोलंब पह प्रदेशयट मे अनुव हेट पेरवरु नवे सिट सवस हय दक्वा जलसपेयुम अतिटुवन बवई जलसंपादन मंडलय पवसान्ने कोलब हतर हय हत अट सह महरग महा बुरलेस्कमु बल प्रदेश वलट मेम काले तुल अडुपीडनयाक्यटते जलय सपेयुनु एति अत्यवश्य अलुत्वडिया कटयुत्तक हेतुवेन मेसे जल सपेयुम सीमा किरीमट सिदु एति बवई जातिक जल संपादन हा जलापवहन मंडलय पवसान्ने मे अतर कोटहेन अलुत्मावते हेट्टियावत्त हंदिय सिट इब्बगिवत्त हंदिय दक्वा मार्गे गमनागमनय अद रात्री नवयन सिट हेट अलियुम पह दक्वा सीमा किरण बव पोलिस मूलस्थानय पवसनवा ඒ මෙම ප්‍රදේශයේ ජලනල එලීම සඳහා කැණීම් කටයුතු හේතු වෙනුයි. රටේ සියලු ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඒ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පිහිටුවා කාර්ය මණ්ඩලයද වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. गाल दिस्ट्रिक्ट इडम प्रतिसंस्करण कमीशन सभा उप कार्यालय व्युर्त क्रिमीन अमात्यवर्या मेबव सदहान कला एलपीटीए करन देनिय वेलिविटिय दिवितुर बेंदुट सह नियागम प्रादेशिय लेखम कोट्टासबल इडम केटलु एति जनतावट मेमकिन सहन सलसिनवा इडम हिमिकम नुमति पौल 50ක් सदहा ओप्पु लबा दीमद अमात्यवर्या अतिन मेहिदी सिदु केरुना मातर प्रदेश बलपान गंगोत्र तत्व पालने किरीमे वेडसटानक वारिमार्ग दिपार्तमेंतु मगिन आरंभ करतिबिनवा एअनुव निर्वला गंगे शाखावक वन किरब आर गंग शूद्र पवित्र केरनवा पेत्तरे सिट पलोलपिटिय दक्वा किलोमीटर अटक दुराक मेअनुव संवर्धने केरनु एति मे सदहा विन कर एति मुदल रुपिया लक्ष विस्साक पलोलपिटिय पोलतुगोड विटियल अकुरुगोड तल्वत्त एतुलु प्रदेश रसकट बलपान गंगोत्र तत्व मेअनुव अवम करगत हेकि वनवा अवसर नदीरे पवतिन मेम वेडसट हनुमगिन प्रदेश गोवितन कटयुतु वलट मेन्म जनतावट विशाल सहनयक सलसनु एति बवई वारिमार्ग दिपार्तमेंतुव संधान करन्ने म्यातर पालमक नेति निसा अनारक्षित लेस गंगेन एगुड मेगुड यान कंवेसियन पिरिसक पिलिबंद तोरतुरु मातर ओरुबोक्क मेकिलिय तेन्न महापालुवत्त प्रदेशयेन वार्ता वनवा महापालुवत्त गम्मानेयट यामट नम ऊरुबोक्कोय तरणय कल युतुई महापालुवत्त पमनक नोव एटम गह तेन्न बेन्गबु कंद अलुत् कैल्लवत्त गम्मानवल जनतावटद मेम दुष्करताव विदधरा गैनीमट सिदुव तिबेनवा मौनगे प्रधान आदायम मार्गे वन्ने ते वगावाई अमु तेदलु प्रवाहनयटद मेनिसा विंदीमट सिदुवेत्ते दडी दुष्करतावक तेदलु गोनी करमतिन्गेन गल्गोडवल मतिन बेसगेन दडी अपहासुतावकिन ऊरुबोक्कोय तरणय करमिन ऊरुबोक्क कटुवन प्रधान मार्गयट एवा रगेनीमट ओउन्ट सिदुव तिबेनवा तम दरुवन ऊर
උරුබක්කොයෙන් එගොඩ කර පාසල් යවා ඔවුන් යලි නිවසට පැමිණෙන වේලාවටද ඔයෙන් මෙගොඩ කිරීමටද යා යුතුව තිබෙන බවයි දෙමාපියන් පවසන්නේ. මෙම ඔය හරහා පාලමක් පැවතියද වසර ගණනාවකට පෙර එය කැඩී යාමෙන් අනතුරුව අලුත් පාලමක් ඉදිකර නැති බවද ගම්වැසියන් පවසනවා. අපිට සල්ලි දෙපට වැඩන්නේ අපිට මේ යන්න එන පාරක් නැති නිසා ගෙයක් දොරක් හදන්න විදියන්නේ ඒක නිසා අපි කියන්නේ අපිට ඒ දේවල් කරගන්න පාරක් හදලා දෙන්න කියලා තමයි. වයින් ඔයාලට යන්න විදියන්නේ නැහැ. බාල්ම හදලා තිබ්බ දැන් පාරම නැහැ. කඩලා ගිහිල්ලා දැන් ඒකටත් අර ඒ දණු කොටයක් දාලා ඒකත් ගහගෙන යනවා වහින කාලෙට. කොහොම යන්නද කියලා හිතා ගන්න බැහැ ඉතින්. වැස්ස වෙලාවට අපේ ළමයි අපිට ඒක කරගන්න විදියක් නැතුව අපි සෑහෙන දුක් විඳිනවා. ඒක නිසා අපි කියන්නේ කොහොම හරි කොල්ල අපිට මෙතනින් ගඩොෙන් තරමට පාලමක් දෙන්නේ කියලා. අපිට දැන් පාලමක් නැතුව දැන් අවුරුදු ගාණක් වෙනවා. වැසි දවස් වලට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. ප්‍රධාන පාලම තියෙන තැනට යන්න කිලෝමීටර් 15ක් විතර අපි යන්න ඕන. අපි කියන්නේ අපේ දුක ගැන බලලා අපිට පාලමක් ලබා දෙන්න කියලා. වැව් දහසක් ගම් දහසක් වැඩසටහන කුරුණෑගල නිගවැරටියේ මැතිවරණ කොට්ටාසයෙන් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැව් ආශ්‍රිතව ආදර්ශ ගම්මාන දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න සූදානම් කරලා තිබෙනවා. එහි පළවෙනි වැඩසටහන කුරුණෑගල නිකවැරටිය මැතිවරණ කොට්ටාසේ එන 12 වෙනිදාට සමාරම්භක උත්සවය පවත්වනවා. සෑම සතියකටම අඩුම වශයෙන් ගම්මානයක් පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. පටන් ගන්න සෑම ඉලක්කයක්ම අපි ඉතා ඉක්මනින් සාර්ථක කරගන්න. කොස්පැල දසලක්ෂයක් සිටුීමේ වැඩපිළිවෙල 2020 වෙනකොට ලක්ෂ 17කට ඒක යනවා. ඒ වගේම අපි ගෙවතු ලක්ෂයේ වැඩසටහන ලක්ෂ 5කට යන්න පුළුවන් මට්ටමට දැන්ටම සකස් වෙලා තියෙනවා. වැව් දහසක් ගම් දහසක් වැඩසටහනත් අවම වශයෙන් ගම් 1500ක් දක්වා ගෙනියන්න අපිට හැකියාව තිබෙනවා. පොහොර හිගයක් සඳහා රජය කිසිදු ඉඩක් නොතබන බවද අමාත්‍යවරයා කියා සිටියා. ලබන සැරේ ඉඳලා අපි පොහොර හිගයක් කිසිම තැනක අහන්නවත් ඉඩ දෙන්නේ නැහැ. සම්පූර්ණ තත්ත්වේ වෙනස් කරන පොහොර ලබා දීම අනිවාර්යම සිදු කරනවා. ගොවි ජනතාවට මේ තරම් සහන දුන්නු ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ. පොහොර සහන ආදායට මිලියන 33000ක් වියදම් කරනවා. ගොවීන් සියලුම දෙනා රජය ගානේ රක්ෂණය කරලා තියෙනවා. ලෝක බැංකු ව්‍යාපෘති යටතේ මඩ කලපුවේ අපි ගොවීන් 500කට එක ගිවිසුම් අස්සම් කරා. ඒ ගොවීන්ට අවශ්‍ය පුහුණුව විශේෂයෙන්ම තරුණ පිරිසට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඒ වගේම ඒ අයගේ නිෂ්පාදනය මිලදී ගන්න ගිවිසුම් ගත වෙලා තියෙනවා. අපනයන වෙළඳපොළට තමයි සම්පූර්ණ යවන්නේ. ගොවි ව්‍යාපාරයන්හි පවතින ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දීමේ දියවර නෑයෝ ජාතික වැඩසටහන හෙට රාජාංගනයේ ගොවි ව්‍යාපාරයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම වැඩසටහන නිමවට පත්වන්නේ ලබන 15 වෙනිදායි. මෙම වැඩසටහන වරිමාර්ග ජල සම්පත් ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සංකල්පයක්. දීර්ඝ කාලයක් පුරා ගොවීන්ට සහ ගොවි සංවිධානවලට බලපෑ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට ජංගම සේවයක් ක්‍රියාත්මක කිරීම මෙමගින් සිදු කරනවා. එහි ඉලක්කය වන්නේ මෙම ගැටලුවලට සතියක් තුළ විසඳුම් ලබා දීමයි. ඒ යටතේ ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම සහ ශුද්ධ පවිත්‍ර කිරීම සිදු කිරීමට නියමිතයි. කොන්ත්‍රාත් ලබා දී අලුත් වැඩියා සිදු කිරීමේ ක්‍රමෙන් බැහැරව ගොවි ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ යටතේ හෙට රාජාංගනීය ගොවි ව්‍යාපාරයේ වෙත වරිමාර්ග ජල සම්පත් ආපදා කළමනාකරණ අමාත්‍යංශය නෑගම් පැමිණීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් අතර හමුවක් රාජාංගනීය ප්‍රාදේශීය වරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේදී පැවැතුනේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ වැඩසටහනේ මුල්ම අදියර වෙන්නේ ඉස්සෙල්ලාම අපි මුතුමාලත් එක්ක සාකච්ඡා කළා තමන්ගේ තියෙන ගොවි සංවිධාන මට්ටමේ තමන්ගේ තියෙන කෙත්තලේ වෙන්න පුළුවන් මහාලේ වෙන්න පුළුවන් පාරේ වෙන්න පුළුවන් මොනවද මුතුමාලාගේ අඩුපාඩු කියන එක අපි අඳුරගන්නේ. සතියක් ඇතුළත අපි සැලසුම් ටික හදනවා. මේ තියෙන ප්‍රශ්න ටිකෙන් මොනවද අපට කෙටි කාලීනව මුතුමාලාට කරලා දෙන්න පුළුවන්, මධ්‍ය කාලීනව මොනවද කරන්නේ, දීර්ඝ කාලීනව මොනවද කරන්නේ. අවසාන දවසට අපි ජංගම සේවයක් පවත්වනේ. ජංගම සේවයේදී ජන ජීවිතේට සාමාන්‍ය වශයෙන් බලපාන ඒ සියලු ප්‍රශ්න වලට ඉදාන පිළිබඳ ගැටලු ටිකක් ඉතාමත්ම කඩනමෙන් අපට ඒ ජංගම සේවයේදී මොනවද අපි කරන්න පුළුවන්, මොනවද බෑ කියන එක අපට තීන්දු කරන්න පුළුවන්. ඉදිරි දින කිහිපය තුළ දෙවෙනි ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මුහුද රළවිය හැකි බවයි.
ඉදිරි දිනවලදී දිවිනාවට මූදු ප්‍රදේශවල සුළඟ වේගයේ යම් ප්‍රමාණයකින් වැඩිවීමේ හැකියාව පවතිනවා. මීගමුව සිට කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වන මූදු ප්‍රදේශවල ස්ථන් ස්වල්පයක සිහින් වැසිවාර කීපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම නැගෙනහිර මූදු ප්‍රදේශවල ස්ථන් ස්වල්පයක වැසියෝ ගිගුරු සහිත වැසි ඇති වෙන්න පුළුවන්. දිවිනාවට මූදු ප්‍රදේශවල සුළං නිරදිශාවෙන් හමන්නේ සුළඟ වේගයේ පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ අතර අගයක් ගන්න. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මූදු ප්‍රදේශවල සුළඟ වේගයේ පැයට කිලෝමීටර් 55ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිටම මූදු ප්‍රදේශ රළුවේ බලාපොරොත්තු වෙනවා. පුත්තලම සිට මන්නාරමහරහා කංගසන්තුර දක්වා වන මූදු ප්‍රදේශවල සුළඟ වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. එවිටම මූදු ප්‍රදේශ තරමක් රළු වීමේ හැකියාවකින් යුක්තයි. ගාල්ලේ සිට දිවෙන මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ දහවනින් ඉවත්ව සිටිනවා. එහෙත් මකින්ට අවශ්‍ය තරම් බස් දහවනට කටයුතු යොදා ඇති බව මාර්ගස්ථ මකි ප්‍රවාහන සේවය පවසනවා. ගාල්ලේ සිට අම්බලම්වත්ත කරාපිටිය, කලේගාන කරාපිටිය, බත්තේගම සහ වක්වැල්ල එම මාර්ග වෙනවා. මෙම ප්‍රදේශවලට ගමන් කරන බස් රථ ගාල්ල බස් නැවතුම් පොලේ නතර කරන ස්ථාන වෙනස් කිරීම වර්ජණයට හේතුවයි. මගින්ගේ පහසුව සඳහාගත් මෙම පියවරට පෞද්ගලික බස් රථ වර්ජනයක නිරත වුවද මගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම සියලු මාර්ගවල බස් රථ දහවනයට යොදවා ඇති බව මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරිය අවධාරණය කරනවා. හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වීකේ ඉන්තික මහතා අභාවප්‍රාප්ත වුණා. ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 51 වන වියෙහි පසුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ වීකේ ඉන්තික මහතා දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුද වනවා. සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 100කට වඩා වටිනා භාණ්ඩ තොගයක් සැකකරුවන් දෙදෙනෙකුද සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. මීගමුව ප්‍රදේශයේ නිවසකින් භාණ්ඩ සොරකම් කිරීම පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී මෙම සැකකරුවන් සහ භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මීගමුව කොට්ටාස විමර්ශනාංශයේ නිලධාරීන් වැටලීම සිදු කළා. ප්‍රථමයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. සැකකරුවන් දැඩි ලෙස මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවන් බව පොලිසිය පවසනවා. එල්පිටිය ඌරගස් මන්හන්දිය ප්‍රදේශයේ වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි මුදල් සොරකම් කරන ආකාරය CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා. සැකකරු වෙළඳ සැලේ තිබූ රුපියල් 20,000ක් සොරකම් කර ඇති බවයි වෙළඳ සැලේ හිමිකරු පොලිසියට පැමිණිලි කර ඇත්තේ. දැන් පොත් කිහිපයක් ලොහුඳින්. වැල්ලවායේ රන්දෙනිය මදුරගල කන්ද රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. රක්ෂිතය පුරා ව්‍යාප්ත වී ඇති මෙම ගින්න මැඩලීමට යුද හමුදා බට කණ්ඩායමක් යොදවා තිබෙනවා. එහෙත් ප්‍රදේශයේ අධික සුළං තත්ත්වයේ හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම අපහසු වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේට වසර 196ක් පිරීම වෙනුවෙන් සර්ව ආගමික ආශිර්වාද වැඩසටහනක් එම විදුහලේදී පැවැත්වුණා. විදුහල්පති DAD වානගුරු මහතාගේ මගපෙන්වීම මත පාසල් සංවර්ධන සමිතියයි එය සංවිධාන කළේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කලා සංසදයේ සංවිධාන කළ බැතිකී සරණියක් එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණා. වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය බැතිකී ප්‍රසංගයට එක්ව සිටියා. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් බැතිකී ශ්‍රවණයට එක්ුණා. මේ අතර පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී බැතිකී සංදර්ශනයක් පැවැත්වුණා. ප්‍රවීණ ගායිකා අමිතා වැදසිංහ මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. ප්‍රදේශයේ දරුදැරියන් රැසක් බැතිකී ගායනයට එක්ව සිටියා. යතුරුපැදිකරුවන්ගේ ගැටලු බොහොමයකට විසඳුම් ලැබුණු බව යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග කළ සාකච්ඡාවකින් පසු මෙම විසඳුම් ලැබුණු බවයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති ශිරන්ත අමරසිංහ මහතා සඳහන් කළේ. ශ්‍රී ලාංකික එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. කැලණිය රජමා විහාරස්ථාන භූමියේ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා පැවැත්වුණා. සිවිල් ආරක්ෂක බලකායේ සහයද ඊට ලැබී තිබුණා. එසමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති නැවත නැරඹීම සඳහා www.itnnews.lk වෙත පිවිසෙන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala